පරලෝක ඒඩ්ස් දිනයේ තේමාව වන්නේ රොක්ද රිබෝන් යන්නයි. 2020 වර්ෂය වන විට ලෝපරා පුද්ගලයින් මිලියන 36.3ක් මෙම රෝගයට ගොදුරුව මිය ගොස් තිබෙනවා. HIV සමග ජීවත් වන රෝගීන් ගණන මිලියන 37.7ක්. 2021 වසරේදී ලංකාව තුළ නව HIV ආසාදිතයින් 410ක් හඳුනාගෙන තිබෙනවා. ඉන් 59 දෙනෙකු වයස අවුරුදු 15 24 අතර පසුවන්නන්. පුද්ගලයින් 210ක්ම බස්නාහිර පළාතෙන් හඳුනාගෙන තිබෙනවා. ලංකාව තුළ පෙර වසරවලට සාපේක්ෂව මෙම වසරේ ඒඩ්ස් රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වී තිබෙනවා. 2030 වසර වන විට ලංකාවෙන් ඒඩ්ස් අවසන් කිරීම මෙවර අරමුණයි. 2021 වසර අවසන් වෙනකොට ලංකාවේ ඇස්තුමේ HIV ආසාදිතයන් ප්‍රමාණය 3600ක් පමණ වෙනවා. ඇස්තිමෙන් සංඛ්‍යාවෙන් 82%ක් විතර පමණ හොයාගෙන ඉන්නවා. ඇස්තිමෙන් සංඛ්‍යාවෙන් 65%කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිකාර ලබනවා. නමුත් මේ වසරේ අපි ඊට වඩා වැඩි ආසාදිත සංඛ්‍යාවක් වාර්තා වුණා. මේ පළවෙනි මාස 9 අවසන් වෙනකොට 429 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. පිරිමි පාර්ශ්වයේ තියෙන ආසාදිත ප්‍රමාණය වැඩි. ගිය අවුරුද්දේ පිරිමි 5 දෙනෙකුට එක කාන්තාවක් විදිහට තමයි අනුපාතය තිබුණේ. මේ අවුරුද්ද වෙනකොට පිරිමින් 7 දෙනෙකුට එක කාන්තාවක් දක්වා අනුපාතය වැඩි වෙලා තියෙනවා. මේ අවුරුද්දේ හඳුනාගත්ත 429 වෙනකොට 148 දෙනෙක්, ඒ කියන්නේ 35%ක ප්‍රමාණයක් විතර අවුරුදු 15යි 30යි අතර වයස් කාණ්ඩයේ සිටින තරුණ ප්‍රජා. පිට 141කින් 8 දෙනා කාන්තාව ඉන්නේ, ගැහණු ළමයි ඉන්නේ. අනිත් අය පිරිමේ කියන්නේ 1:20 අනුපාතයට පිරිමි 20කට එක දක්වා වැඩි වෙලා. සියලුම HIV ආසාදයන් ගත්තත් ඔවුන් ගෙනුත් 50%කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙන්නේ පිරිමි ලිංග සම්බන්ධතා හරහා. අනාරක්ෂිත ලිංගික සංසර්ගය, දූෂිත රුධිර පාරවිලේන, හයිපොඩර්මික් ඉඳිකටු මගින් සහ ගර්භණී සමයේදී, දරු ප්‍රසූතියේදී හෝ මව් කිරීමේදී මවගෙන් දරුවාටත් මෙම රෝගය ආසාදනය විය හැකි. රෝගය ආසාදනය වීම වැළැක්වීම සඳහා ඉහත ක්‍රියාවන්හිදී ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීම සහ සැලකිලිමත් වීම ඉතා වැදගත්. මේ අතර සමානාත්මකව සලකමු, ඒඩ්ස් රෝගීන් කොන් නොකරමු, පැතිරීම වළක්වා තරුණ ප්‍රජාව රැකගනිමු යන්න තේමාව කරගනිමින් ගමනක් සංවිධාන කර තිබුණා. ඒ කෑගල්ල ලිංගාශ්‍රිත රෝග මර්ධන කාර්යාංශයේ මූලිකත්වයෙන්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.